සුබ මධ්‍යහනක් ඔබ එක්වන්නේ ITN 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමකින් මම අශින්ක දුනතිලක මම දිමුතු ඒකනායක මඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත පාටලීට එරෙහිව තවත් පැමිණිලා එඩපමාත්‍ය පාඩ්ලී චම්පක රණවක ඇමතිතුමා විසින් මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩව 2010 ජනවාරි 24 වන දින පැහැරගෙන ගිහිල්ලා අතුරුදහන් කිරීම පිළිබඳව පැමිණිලා පොලිස් මූලස්ථානයේ ඉදිරිපත් කරා පාස්කු ප්‍රහාරයේ අනුතුරු ඇඟවීමේ ලිපිය ගැන කෙරුණු හෙළිදරව්ව අදත් වැස්ස වැඩි වෙයි ජේෂ්ඨ මාධ්‍යවේදී සුනිල් චන්ද්‍ර වික්‍රමසිංහ දිවිසැරිය නිම කරයි වසර 40කට පසු කිව්පාවට අලුත් අගමැතිවරේ ශ්‍රී ලංකාව තුල මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදු කළ හැකි බවට పూర్ව අනුතුරු ඇඟවීමේ ලිපියක් පසුගිය අප්‍රේල් 11 වනදා කොළඹ උතුර කොට්ටාෂ භාර පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතාගේ කාර්යාලයට ලැබුණු බව ඊයේ පැවති පාස්කු ප්‍රහාරය පිළිබඳ සුවබලන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේදී අනාවරණය කෙරුණා කොළඹ උතුරු කොට්ටාසයේ බාර පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතා ප්‍රහාරයෙන් අනතුරුව ඊට අදාළ ලොක් සටහන පොත වෙනස් කිරීමට තමා සමග සාකච්ඡා කළ බවත් විමර්ශන පිළිබඳව තමා බෙදෙක් ලබා දුන් ප්‍රකාශ ඔහුගේ උපදෙස් මත ලබා දුන් ඒවා බවත් පොලිස් පරීක්ෂක ආර්.එස්. උපේන්ද්‍ර කොමිසම හමුවේ ඊයේ ප්‍රකාශ කළා අන්‍යාගමික ස්ථානයකට පිහිනුම් ප්‍රහාරයක් හෝ මරාගෙන මෙරෙන ප්‍රහාරයක් එල්ල විය හැකි බවට පොලිස් අධිකාරී සංජීව බණ්ඩාරගේ පුද්ගලික සහායක පොලිස් පරීක්ෂක උපේන්ද්‍රය නාය විසින් අප්‍රේල් 11 වනදා තමා දැනුවත් කළ නමුත් ඒ පිළිබඳව කනිෂ්ඨ නිලධාරීන් හෝ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනුවත් කිරීමට තමට අතපස වූ බව මීට පෙර කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් පොලිස් පරීක්ෂක කේ.බී. හේරත් සඳහන් කළා ඒ අනුව ඊයේ රැස් වූ කොමිසම කොළඹ උතුරු කොට්ටාස භාර පොලිස් අධිකාරී සංජීව බණ්ඩාරගේ පුද්ගලික සහායක පොලිස් පරීක්ෂක ආර්.එස්. උපේන්ද්‍ර මහතාගෙන් සාක්ෂි සටහන් කර ගැනීම ආරම්භ කළේ 2019 හතරවෙනි මස 11 වනදා නිකුත් කෙරුණු අනුතුරු ඇඟවීමේ ලිපිය පිළිබඳ තමාට අවබෝධයක් තිබුණේ දැයි පොලිස් පරීක්ෂක ආර්.එස්. උපේන්ද්‍රගෙන් කොමිසම විමසා සිටියා ඒ පිළිබඳ තමාට අවබෝධයක් තිබූ බවත් එම ලේඛන පරිශීලනය කළ බවත් සඳහන් කළ ඔහු කියා සිටියේ සහරාන් හා ඔහුගේ අනුගමිකයින් එක්ව ලංකාව තුල මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදු කළ හැකි අතර ප්‍රහාරය එල්ලවන ස්ථාන ලෙස කතෝලික පල්ලි හා ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය නම් කර තිබූ බවයි ISIS සංවිධානය පිළිබඳ තමාට දැනුමක් තිබූ බවත් ප්‍රහාරයක් එල්ලවනු ඇතැයි සිතුණු බවත් පොලිස් පරීක්ෂක ආර්.එස්. උපේන්ද්‍ර මෙහිදී සඳහන් කළා එමෙන්ම ලේඛනය ලැබීමෙන් පසු පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතාව සම්බන්ධ කර ගැනීමට තමාට නොහැකි වූ බවත් උතුරු කොළඹ කොට්ටාසයේ සියලුම ස්ථානාධිපතිවරුන් හා සහකාර පොලිස් අධිකාරීවරුන්ට ඒ පිළිබඳව සටහන් යොදා දැනුම් දීමට තමා කටයුතු කළ බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා අනතුරුව කොමිසම විමසා සිටියේ තව්හිද් ජමාත් සංවිධානය විසින් කතෝලික දේවස්ථාන වෙත ප්‍රහාරය එල්ල කරන බවට පැහැදිලිව පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දුන්නේ දෙයන්නයි මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල විය හැකි බවට තමා ස්ථානාධිපතිවරුන්ට දැනුම් දුන්නද දින වකවානු සඳහන් නොකළ බව ඔහු කොමිසම හමුවේ කියා සිටියා පාස්කු ඉරුදුන ප්‍රහාරයෙන් පසු මෙම අනතුරු ඇඟවීමේ ලේඛන පිළිබඳ සොයා බැලුවේ ද යන්න කොමිසම විමසූ අවස්ථාවේ ඔහු ප්‍රකාශ කළේ පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතාට ලබා දුන් එම ලේඛන කට්ටලය කාර්යාලයේ පොදු මේසයක් මත තිබී පසුව හමු වූ බවයි අනතුරුව පොලිස් අධිකාරී සංජීව මහතා අදාළ ලේඛනය පිළිබඳ ලොක් සටහන වෙනස් කිරීමට තමා සමග සාකච්ඡා කළ බව පොලිස් පරීක්ෂක උපේන්ද්‍ර මහතා කොමිසම හමුවේ සඳහන් කළා එම ලේඛනය වෙනස් කළද අනිකුත් පොලිස් ස්ථාන වෙත යවූ ලේඛන වෙනස් කරන්නේ කෙසේද යන්න තමා ඔහුගෙන් විමසූ අවස්ථාවේදී ඔහු සඳහන් කර සිටියේ කොටහේන මෝදර සහ ග්‍රෑන්ඩ් පාස් යන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් තමාගේ සමකාලීනයන් බැවින් එය කර ගැනීමට හැකියාවක් පවතින බවයි තමා මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා විමර්ශන අංශවලට ලබා දුන්නේ පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර විසින් තමාට ප්‍රකාශ කරන ලෙස පැවසූ කරුණු බවත් අද තමා කොමිසම හමුවේ ලබා දුන්නේ සත්‍ය තොරතුරු බවත් පොලිස් පරීක්ෂක උපේන්ද්‍ර මෙහිදී සඳහන් කළා ඒ අනුව සඳුදා දිනේදී පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට නියමිත අතර ඉන් අනතුරුව ඔහුගෙන්ද හරස් ප්‍රශ්න යොමු කිරීමට පොලිස් පරීක්ෂක උපේන්ද්‍රට කොමිසම ඊයේ අවසර ලබා දුන්නා මේ අතර පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් මුහුණු පොතේ සංවේදී සටහන් තිබූ ශ්‍රී ලාංකික තරුණින් දෙදිනකට එරෙහිව ඩුබායි අධිකරණයේ පැනපු තීන්දුව අද ප්‍රකාශ කිරීමට නියමිතව තිබෙනවා
ප්‍රගීත් එග්නැලිගොඩ පැහැරගෙන අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාට්ලි චම්පික මහතා පිළිබඳ සැකයක් පවතින බවට විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා පවසනවා. පොලිස් මූලස්ථානය වෙත ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. හිටපමාත්‍ය පාඩ්ලි චම්පක රණවක ඇමතිතුමා විසින් මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩව 2010 ජනවාරි 24 වන දින පැහැරගෙන ගිහිල්ලා අතුරුදහන් කිරීම පිළිබඳව පැමිණිල්ලක් පොලිස් මූලස්ථානයේ ඉදිරිපත් කරා. මේ පැමිණිල්ල පිටපතක් ඒ පැමිණිල්ල පිටපතට මම සාක්ෂි සටහන් කරා. විශේෂ සාක්ෂියක් තිබෙනවා. ඒ තමයි 2009 දෙසැම්බර් මාසේ 8 වන දින ලංකා ඊ නිවුස් වල ප්‍රගීත් එක්නැලිගොඩ විසින් පළ කරන ලද නිර්මලා එහෙම නැත්නම් චම්පිකගේ බිරිඳ සහ චම්පික සහ වෙනත් කාන්තාවන් අතර තිබිච්ච අස්වාභාවික ලිංගික සමානතාව සහ කොහොමද පල්ලෙහා ඉඳලා චම්පික උඩට ආවේ ඒ සම්බන්ධව ලිපිය පළ වෙනවා. මේ ලිපිය පළ වෙන්නේ නිකන් නෙවෙයි. අපිට සාක්ෂි තියෙනවා 2009 නොවැම්බර් මාසේ මැද චම්පිකගේ බිරිඳ නිර්මලා ප්‍රගීත් එක්නැලිගොඩ හම්බෙලා තමන්ගේ ස්වාමි පුරුෂයන්ගෙන් තමන්ට වෙන අතවර වෙන කරදර හිරිහැරගෙන උඩ කියනවා. ඒ තොරතුරු වලින් තමයි ප්‍රගීත් එක්නැලිගොඩ ලංකායි නිවුස් වල 2000 නමේ දෙසැම්බර් රට මේ ලිපිය පළ කරන්නේ මොකද වෙන්නේ 2010 ජනවාරි 24 පැහැර ගන්නවා ඒ ප්‍රදීප් එක්නැලිගොඩව අද සහ හෙට දිනයන්හිදීද දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් වැඩි වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා දිවයින උතුරු නැගෙනහිර උතුරු මැද ඌවසා මධ්‍යම පළාත්වලත් ඒ වගේම හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි තත්ත්වය නැවතත් තරමක් වැඩි වෙන ලකුණු තියෙනවා මේ හේතුවෙන් උතුරු නැගෙනහිර උතුරු මැද ඌවසා මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ විදින්නට වැසිය ගිවුරුන් සහිත වැසි බලාපොරොත්තු වෙනවා ඒ වගේම දිවයින ශිසු ප්‍රදේශවල සවස දෙකෙන් පවන පසු තැනින් තැන වැසිය ගිවුරුන් සහිත වැසි ඇති වේවි විශේෂයෙන්ම නැගෙනහිර ඌව මධ්‍යම සහ උතුරු මැද පළාත්වලත් මුලතිස්ස සහ කිල්නටි දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 සිට මිලිමීටර් 105 පවන දක්වා තද වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන් එවගේම සබරගමු පළාතේ බස්නායක පළාතේ එවගේම හම්බන්තොට ගාල්ලස කුණ්ඩායක දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 75 සිට මිලිමීටර් 100 පවන දක්වා වන තරමක් තද වැසිය තියෙන පුළුවන්කමක් තියෙනවා. ඉවරන් සහිත වැසියත් සමග ඇති හැකි තාවකාලික තත්සුලම් වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු වලින් ආරක්ෂාවට අවශ්‍ය පියවර ගන්න ලෙස ජනතාවගෙන් කාරණික ඉල්ලා සිටින කැමැති. පවතින අධික වර්ෂාවත් සමග කලාවැවේ වාන්දුර්තු දෙකක් අඩි 18 බැගින් විවෘත කර තිබෙනවා. තප්පරයට ගණ්ඩාඩි 33000ක ජල ප්‍රමාණයක් නිකුත් කරනවා. මේ හේතුවෙන් අනුරාධපුර ගල්නෑව හූර්ගස්වැවැන්න ප්‍රදේශ ජලයෙන් යටව පවතින අතර අවතැන්ව සිටි පිරිස් බේරා ගැනීමට නාවික හමුදාව කටයුතු කළා. මේ අතර වැලිමඩ ප්‍රදේශයේ අබේවිල වෝවික් වතුයායේ නිවාස කිහිපයක් නායෑමේ අවධානමට ලක්ව තිබෙනවා. එම නිවාසවල පදිංචිව සිටි පවුල් 48කට අයත් පුද්ගලයන් 225 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට කටයුතු කළ බව වැලිමඩ ප්‍රාදේශීය ලේකම් චමිත වීරසිංහ මහතා ප්‍රකාශ කළා. ඔවුන්ට අවශ්‍ය ආහාර ඇතුළු අනිකුත් පහසුකම් සැලසීමටද පියවරගෙන තිබෙනවා. අධික වර්ෂාවත් සමග පරාක්‍රම සමුද්‍රයේ වාන්දුරුටුද විවෘත කෙරුණා. මහවැලි ගඟ පිටාර ගැදීමත් සමග ඓතිහාසික සෝමාවතී පුදබිම අඩි 10ක් පමණ ජලයෙන් යටව පවතිනවා. මේ අතර නැවත දැනුම් දෙනතුරු සෝමාවතී පුදබිමට නොපෙමිණෙන ලෙසයි දැනුම් දී තිබෙන්නේ. මේ අතර ජලයට හසු වූ මගීන් 54 දිනක රැගත් බස් රථයක් ආරක්ෂක අංශවල මෙදිහත් වීමෙන් බේරා ගැනුණා. මොනරාගල දිස්ත්‍රික්කයට ඇදහැළුණු වර්ෂාවත් සමග දිවස 400ක් පමණ ජලයෙන් යටව පවතිනවා. සෙල්ල කතරගම ගණදෙවි දේවාලය හා ලක්ෂ්මී දේවාලයද ජලයෙන් යටව පවතිනවා. ඌපලාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා එම ප්‍රදේශ වෙත ගොස් අදාළ කටයුතු සොයා බැලුවා. හඟුරංගෙත පොලිස් බල ප්‍රදේශයේ පල්ලෙබෝවල ගල්නෑව රකම්පණී ගම්මානයේ සිද වූ නායෑමෙන් පවුල් 11ක් එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගැනුණා. ඉඹුල්පේ නන්පේරියල් නන්රැක් මාර්ගයට විශාල පස්කන්දක් කඩාවැටීමේ හේතුවෙන් ගමනාගමනය තාවකාලිකව නතර කර තිබෙනවා. ඒ හේතුවෙන් පවුල් 45කට අයත් ජනතාව පීඩාවට පත්ව සිටිනවා. අනුරාධපුර රාජාංගනයේ ජලාශයද වාන්දුරට විවෘත කර තිබෙනවා. කලාවැව මාර්ගය හිරිපිටියාගම ගල්නෑව මාර්ගයේ ඇතුළු මාර්ග කිහිපයක් ජලයෙන් යටව පවතිනවා. මේ අතර ආපදාවට පත් ජනතාව පිළිබඳ සොයා බැලීම සඳහා රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඊයේ පස්වරුවේ නිරීක්ෂණ චාරිකාවකටද එක් වුණා. සුදුවැලන් සිද්ධිය සම්බන්ධ විමර්ශනයේදී හිටපු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාගෙන් ප්‍රකාශ සටහන් කළ යුතු බව සිංහලයේ ජාතික සංවිධානය පවසනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසුවයි මේ බව අවධාරණය කෙරුණේ.
රාජිතලා කෑම මේසේ කතා කරලා රනිල් වික්‍රමසිංහලත් එක්ක තීන්දුව తీරන ගත්තේ දායක වෙනුම් පෙරීසිරිට රාජිත සේනරත්නලා වැනි චරිත කොහමද විවස්ථාව කෙහෙම්මල් විවස්ථාව වලින් වැඩක් නැහැ අධිකරණ හයිකෝට් දෙකක් හරි දාලා රාජපක්ෂලාගේ නඩු අහන්න ඕන කියපු එහෙම දේශ සහගත වෛරී සහගත විදියට දේශපාලන පරිගැනීම් ගන්න උත්සාහ කරපු රාජිත කියන කතාවන් අහගන්න වික්‍රමසිංහත් එක්ක අපි තවල් කෑම මේසේ කතා කරලා මේව සාකච්ඡා කරලා අපි තීන්දුවක් ගත්තා එකක් තමයි අලුතෙන් මේ ඉහළ උසාවියේ එක අධිකරණයක් හෝ දෙකක් වෙනමම රාජපක්ෂලාගේ නඩු අහන්න රාජපක්ෂලාගේ හොරගම් රාජපක්ෂලාගේ මිනිමරු කරන්න ලියාගන්න කැබිනට් එකේ එක්තරා ඇමතිවරයෙක් කියනවා ව්‍යස්තාවේ වගන්දි මං කිව්වා ඒක කේමල් ව්‍යස්තාවක්වත් වැඩක් නැහැ මේකේ නඩු අහන්න පුළුවන් මොකද්ද ඕනේ එක අලුතෙන් අධිකරණ පිළිදවන්නට අවශ්‍ය නැහැ කරන්නට තියෙන්නේ මොකද්ද හයිකෝට් දෙකක් අරගෙන හයිකෝට් එකක් අරගෙන නැත්තම් ඒකට බාර දෙනවා දිනමත අහපල්ල නඩු රංජිත් මද්දුම්බණ්ඩාර මහත්මයා විසින් සොයාගෙන තිනවා කියලා මොන්රාගල බටගමෝ කියන වැවට තමයි මේ කිඹුල්ලුන්ට කන්න පැහැර ගන්නා පිරිස් ගෙනහිල්ලා තාරින්නේ කියලා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන්න වීඩියෝ පටහරහා වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ මේ රංජිත් මද්දුම්බණ්ඩාර මහත්මයාවත් ජෙන්නලා මේ පරීක්ෂණ සඳහා වැඩිදුරටත් උපයෝගී කරගන්න කියලා. මේ අතර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පිළිබඳව බදුල්ලේ පැවති හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අදහස් පළ කර සිටියා. අටේ මින නමගිය මංගලකාරයේ මිනිමරුව ගෙනල්ලා බොරු ගොතලා මාධ්‍ය සාකච්ඡා තියලා තියෙනවා. ඊළඟ මේ රටට අපහාස කරන්න ශ්‍රී ස්ථානාපති නාටකයේ යාතම අධ්‍යක්ෂකතුමා. ඉතින් යාට දැන් චම්පක රණවකගේ හිට් රන් රන් ඇක්සිඩන්ට් එක මතක් වෙනකොට රෑට හීනෙන් පේන්නේ වැලිකඩ හිර ගෙදර. ඉතින් ඒකෙන් මම උසාවිය කියලා කිව්වා අනේ මාව ගන්න හදනවා අනේ මට අප දීපන්. උසාවියෙන් කියනවා උඹව ගන්න හදන්නේ මොකටද? දන්නේ නැත්නම් මොකටද ගන්න හදන්නේ කියලා. රාජී සේනරත්නගේ හිත විසින් තීන්දු කළ තියෙනවා. රාජිත හොරෙක් කියලා මම මීට අවුරුදු ගානකට පෙර ලංකාවේ අපල් අධිකරණයට ගිහිල්ලා රාජිත් සේනරත්න මන්ත්‍රීවරයෙක් වෙනකොට විපක්ෂයේ එයාගේ මන්ත්‍රී ධූරය අවභාවිතා කරගෙන නඩු දාලා මං රාජිත් සේනරත්නම පාර්ලිමේන්තුවේ මං පැනුවා එතුමා උසාවි නියෝගයක් මත එහෙම පන්නපු රාජිතව තමයි ආපහු රණවික ක්‍රිෂික මහත්තයා පස්ස දොරින් පාර්ලිමේන්තුවට ගෙනාවේ සියලු එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ පැතුම වී ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ නායකයා වීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා. බණ්ඩාරගම එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේ. අපි බොහොම සතුටින් කියන්න කැමැති එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමෙන් 99%ක්ම ආසන සංවිධායකවරු 100%ක්ම වගේ පාක්ෂිකයෝ 100%ක්ම වගේ එක හිතින් පතන්නේ පාර්ලිමේන්තු විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහත්මයා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයටත් පත් වෙන්න අවශ්‍යයි කියලා. මේ පණිවිඩය අපි ගරු නායකතුමාට ලබා දීලා තියෙනවා. මම විශ්වාස කරනවා එතුමා මේ වසර තුලම ඉතාමත්ම ගෞරවනීය විදිහට අලුත් පරම්පරාවට පක්ෂයේ බලය බාර දීලා සතුටින් විශ්‍රාමයයි කියලා. අපි එතුමාට සුබ ප්‍රාර්ථනා කරනවා රට වෙනුවෙන් පක්ෂ වෙනුවෙන් කරපු සේවයට. ආසියාවේ ආදර්ශවත්ම රාජ්‍ය නායකයා බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පත්වන බවට අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. වීරකැටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේ. අද ඡන්දෙත් නොදීපු අය පවා ජාත්‍යන්තර ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගැන ඉතාමත් පැහැදිලිවම කතා කරනවා. ආසියාවේ ආදර්ශවත්ම රාජ්‍ය නායකයා බවට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පත්වෙමින් යනවා. එතුමා තමයි සියලු දේ කරන්නේ. ඒ වගේම එතුමා ජනතාවට ඇතිවෙච්ච පීඩනයන් පිළිබඳව අවබෝධ කරගෙන බදුබර අඩු කරලා ජනතාවට සහන ලබා දෙමින් ඉන්නවා. ඒකම ජාතික නිෂ්පාදනය වැඩි කිරීමේ වැඩපිළිවෙළ එතුමා අද කටයුතු කරනවා. දැන් මේ රටේ ජනතාවට නැවත තියෙන්නේ නිෂ්පාදන පටන් ගන්න, වගාව පටන් ගන්න. දැන් හඳුන්පුර සතුන්ගල් ගෙනල්ල නැවතු ජනාධිපතිතුමා ඉදිරි කාලෙදී ඔබට දකින්න පුළුවන් මේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් සෑම භාණ්ඩයක්ම මේ රටේ නිෂ්පාදනය කරන්න දිරි දීලා එයාට හොඳ මිලක් ලබා දීලා පිටරටින් ගේන එක සීමා කරන්න කටයුතු කරනවා. මේ පොලේ වගා කරන්න පුළුවන් සියලු දේවල් මේ පොලේ වගා කරවන්න එතුමාට අදහසක් තියෙනවා. තිස්ස මහරාම වීරවිල සතොස ගබඩාවෙන් වංචනික ලෙස සහල් ලබා ගැනීමේ ජාවාරමක් හෙළිව තිබෙනවා. සහල් සඳහා රජයේ පාලන මිලක් නියම කර තිබුණද මෙවැනි ජාවාරම් හමුවේ ජනතාව වැඩි මිලට සහල් මිලදී ගනිමින් දැඩි පීඩාවට පත්ව සිටිනවා.
තිස්සමහාරාම වීරවිල පිහිටි සතුස ගබඩාවේ මෙම ජාවාරම බොහෝ කලක සිට සිදු කර ඇති බවටයි තොරතුරු අනාවරණය වන්නේ. එම තොරතුරු අනුව ගබඩා සංකීර්ණයේ වෙත ගොස් එම කටයුතු නිරීක්ෂණය කිරීමට අප කටයුතු කළා. එම අවස්ථාව වන විටත් සහල් ලොරි 6ක් වංචනික ලෙස ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබුණා. සතුස අලවිසල් මගින් එක් පාරිභෝගිකයෙකු වෙනුවෙන් නිදහස් කරන්නේ සහල් කිලෝ 10ක් පමණයි. එහෙත් සමුපකාර සමිතිවලට එම නීතිය වළංගු නොවීමත් සමග මෙම ජාවාරම සිදු කරන්නේ තිස්සමහාරාම සමුපකාර සමිතිය හරහා බවටයි තොරතුරු අනාවරණය වන්නේ. මෙම සමුපකාර සමිතිය වෙත සහල් නිකුත් කරන්නේ රුපියල් 88ක මුදලකටයි. එලෙස මිලදී ගන්නා සහල් පෞද්ගලික ව්‍යාපාරිකයන් වෙත ලබා දීමෙන් පසු ඔවුන් රුපියල් 98ක මුදලකට අලෙවි කිරීමත් සමග ජනතාව මෙම ජාවාරමින් පීඩාවට පත්ව සිටිනවා. එලෙස ලබාගත් සහල් ලොරි මෙම ස්ථානෙන් පිටව යන ආකාරය දැකගත හැකිවද ඒවා කුමන ස්ථානයකට යන්නේද යන්න පිළිබඳ කිසිදු සටහනක් වීරවිල සතුස ගබඩාවේ සටහන්ව තිබුණේ නැහැ. මෙම ජාවාරමේ තොරතුරු හෙලිකර ගැනීමත් සමග මෙම සහල් ලොරි ගබඩාවේ රදවා ගැනීමට වීරවිල පොලිසිය කටයුතු කළා. මේ සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේදී පාරිභෝගික සේවා අධිකාරිය දැනුවත් කළද අද උදෑසන වෙනතෙක් ඔවුන් මෙහි නොපැමිණි බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. රට තුලම නිෂ්පාදන ක්‍රියාවලිය සිදු කරමින් රටට අවශ්‍ය නිෂ්පාදන සිදු කිරීමට රාජ්‍ය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බව අමාත්‍ය රමේෂ් පතරණ මහතා පවසනවා. හික්කඩුව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වීමෙන් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. මේ රටට ඉටිපන්දම්, හඳුන්කෝරු, ගිනිපෙට්ටි, සරුංගල්, වෙසක් ගෝඩු, පෑන්, පැන්සල් මේ සියල්ලක්ම මේ රටට පිටින් අරගෙන එන මේ රටේ සෑම කර්මාන්තයක්ම නිෂේධනය කරන ආර්ථික ප්‍රතිපත්තියක් තමයි පසුගිය කාලෙත් මේ රටේ පැවතිලා තියෙන්නේ. මේ රටේ වැවිලි කර්මාන්තයෙන් තමුන්ගේ ජීවිකාව කරගෙන වැවිලි කර්මාන්තයේ නියැලෙන, කෘෂි කර්මාන්තයේ නියැලෙන, සුළු නිෂ්පාදනයන් නියැලෙන සෑම කෙනෙකුගේ ආර්ථික ශක්තිමත් කරන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව තිරාදිකණින් කටයුතු කරනවා කියන කාරණේ අපි තමුන්නාසලට ප්‍රකාශ කරනවා. මීට වඩා අභියෝග ජයගත්තු අපිට තමුන්නාසලට මේ මව් පොළව සමග මේ ගනුදෙනුව කරන්න අපහසු වෙන්නේ නැහැ කියලා අපි විශ්වාස කරනවා. විශාල විභවයක් තිබෙන කහ, ඒ වගේම ඉඟුරු වැනි ද්‍රව්‍ය මේ රටේ ඉදිරි කාලෙදි ප්‍රවර්ධනය කරලා ඒවත් පිටරටින් එන එක නවත්වන්න අපි කටයුතු කරනවා. අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා ඔබ වවන්න සූදානම් වෙන්න. ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය වේදී කුවන සුනිල් චන්ද්‍ර වික්‍රමසිංහ මහතා අභව ප්‍රාප්ත වුණා. 70 දශකයේ මාධ්‍ය ශාස්ත්‍රයේ පිවිසි ඒ මහතා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවීණ නිවේදකයෙකු සහ විස්තර විචාරකයෙකුව කටයුතු කළ අතර ගීත රචකයෙකු ලෙසින්ද මාධ්‍ය ශාස්ත්‍රයට විශාල කාර්යභාරයක් සිදු කළා. ලක්කඩ ගුවන්විදුලිය ආරම්භයේදී සහකාර කළමනාකරුවෙකු ලෙස කටයුතු කළ සුනිල් චන්ද්‍ර වික්‍රමසිංහ මහතා මෙහෙයුම් කළමනාකරු ලෙසද කටයුතු කර තිබෙනවා. මේ වන විට දේහය නොම්බර 551 දර්ශන මාවත දංගහවෙල රාගම නිවසේ තැන්පත් කර තිබෙනවා. දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට දිනේදී පොල් හේන ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතයි. ජනාධිපති දුරය දරන කාලයේ රට තුළ විශාල සංවර්ධනයක් සිදු කළ බව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. අත්තනගල රජමහ විහාරයේ පැවති බෝධි පූජා පින්කමකට සහභාගී වෙමින් ඒ මහත්මිය මෙම අදහස් පළ කළා. ඒ අවුරුදු 11 පුළුවන් තරම අපපු වැදගත් රටක් අපි හැදුවා. රටේ සංවර්ධනයේ විශාල වශයෙන් කෙරුවා. රැකියාව ලක්ෂ ගණනක් දීලා නිගම් ප්‍රදේශවල පවා මම බලයටනකොට කටුමැටි ගෙවල් තිබුණේ වැඩි හරියක්. අද තත්ත දෙකේ තරේ ගෙවල් තියෙනවා. ඊළඟට කොළඹ ඉඳලා මෙහාට එන අධිවේග මාර්ගයක් මම හැදුවා. තුන් කාලක් විතර හදලා ඒගොල්ලෝ ඉවර කරා. එච්චරයි. මම දේශපාලනය කරන්නේ මට මුකුත් මේකෙන් ලැබෙන්නේ නැහැ. අර ලැබෙන තෘප්තිය විතරයි වැඩක් කරනවා කියලා. රට වෙනුවෙන් මඩකලපුව කිරන් කුලම් ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. අක්කරේ පත්තුවේ සිට වාලච්චෙන දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක පිටුපස යතුරුපැදිය ගැටීමත් සමග බස් රථය සමග එය ඉදිරියට ඇදී ගොස් තිබෙනවා. එෙහිදී යතුරුපැදිය ගිනි ගැනීමෙන් එහි ගමන්ගත් තරුණයා ජීවිතක්ෂයට පත් වූ බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මෙලෙස මියගොස් ඇත්තේ කොක්කඩිචෝලේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20ක පාසල් සිසුවෙක්. බදුල්ල බණ්ඩාරවිල ප්‍රධාන මාර්ගයේ දෙමෝතර ගල්වල අසලදී ත්‍රිරෝද රථයක් බදුලුවයට පෙරළීමෙන් තරුණයින් දෙදෙනෙකු තුවාල ලැබුවා. ත්‍රිරෝද රථයේ තිරිංග නියමිත පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙනුයි මෙම අනතුර සිදු වෙත්තේ.
ත්‍රිරෝද රථය ආරක්ෂක බැම්මේ වැදි ගඟට පෙරළී තිබෙන ආකාරය දුටු ප්‍රදේශවාසීන් ඔවුන් බේරා ගැනීමට කටයුතු කළා. රත්නපුර නවනගරයේදී සිදු වූ අනතුරකින් තරුණින් දෙදෙනෙකු බරපතල තුවාල ලැබුවා. අනතුර සිදුවන ආකාරය අසල තිබූ වෙළඳසැලක සවිකර තිබූ කැමරාවක මෙසේ සටහන්ව තිබුණා. යතුරුපැදියක් සහ මෝටර රථයක් ගැටීමෙනුයි අනතුර සිදු වුනේ. මෝටර රථය එක්වරම දකුණු පසට හැරවීමට උත්සාහ දැරීමේදී අනතුර සිදුව තිබෙනවා. මද්‍රව්‍ය රැගෙන ශ්‍රීපාද වන්දනාවට එක් වූ තරුණයින් දස දෙනෙකු පොලිසිය අතරංගුවට ගත්තා. අතරංගුවට පත් වූවන් අවුරුදු 20 30 අතර වයසේ පසුවන ගම්පහ ගාල්ල ඇල්පිටිය සහ අවිස්සාවේල් යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය ප්‍රකාශ කළා. සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ සමගින් දිවා පොත් ප්‍රකාශය අවසන් වනවා. ඔබට සුබ දවසක්. www.ipnnews.lk